අද අපි කතා කරමු විශේෂ අවස්ථා දෙකක් තුනක්. අපි හිතමු දියවැඩියා රෝගී කෙනෙක්. කියන්නේ ගොඩක් සීනි වැඩි කෙනෙක් කොහොමද මුඛ සෞඛ්‍ය පාලනය කරගන්න කියන එක. ඒකෙදී හුඟක් වෙලාවට දියවැඩියා රෝගීන්ගේ මුඛයේ තියෙන කොලජන් තන්තු හැදෙන එක අඩු වෙලා විදුමස්වල ශක්තිමත් භාවය අඩු වෙනවා. එහෙම වුණාට පස්සේ දත් හෙලවෙන්න පුළුවන්, ලේ ගැලිමෙන්න පුළුවන්, මුඛෙන් දුර්ගන්ධ ඇති වෙන්න පුළුවන්, දත් හෙලිලා වැටෙන්න පුළුවන්, ඒ වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අනිවාර්යෙන් දියවැඩියා රෝගී කෙනෙක් විශේෂයෙන් වෛද්‍යවරයෙක් හම්බෙලා ඒ ගැන උපදෙස් ගන්න ඕනේ. ඒකෙදි දියවැඩියා රෝගීන් ගොඩක් වෙලාවට දත් ටික සුද්ධ කරන එක කරන්න ඕනේ. ඒ වගේම ෆයිබර් ඩයට් එකක් ගන්න ඕනේ. දවසක දෙපාරක් හෝ තුන් පාරක් හොඳට දත් මදින්න ඕනේ. ඊට අමතරව මවුත් වොෂ් එකක් වගේ කට සෝදන තුකයක් පාවිච්චි කරන්න ඕනේ. හොඳ ටූත් පේස්ට් එකක් පාවිච්චි කරන්න, හොඳ බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම මාස 6කට සැරයක් සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ. ওই ටික සාමාන්‍යයෙන් දියවැඩියා රෝගියෙක් පිළිපැදුව කංගුටික වෙනවා. ඊට අමතරව අපි ගොඩක් වෙලාවට හම්බෙනවා මේ හાર્ට් පේෂන්ට්, ඒ කියන්නේ පපුවේ ප්‍රශ්න තියෙන කට්ටිය. ගොඩක් වෙලාවට හાર્ට් ඇටැක් එකක් ආවට පස්සේ ඒගොල්ලන්ට දෙන බෙහෙත් වර්ග ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. ඒ දෙන බෙහෙත් සමහරකට දත් ගැලවීමේදී ගොඩක් සංකූලතා ඇති කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට හાર્ට් සර්ජරි එකක් කරපු හරි හાર્ට් එකේ ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට ගොඩක් වෙලාවට දෙනවා වෝෆරින් හරි ඇස්පිරින් හරි. ඉතින් ඔය බෙහෙත් දෙක දෙන බව දන්ත වෛද්‍යයාට කියන්න ඕනේ. එහෙම නැති වුණොත් තියෙන දත ගැලවුවාට පස්සේ දිගටම ලේ යන්න පුළුවන්. ඒක ගොඩක් කම්ප්ලිකේටඩ් තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. අනිත් එක ගොඩක් වෙලාවට හાર્ට් පේෂන්ට් කියන්නේ හાર્ට් එකේ වැල්ව් වල ප්‍රශ්න තියෙන. එතකොට තව ප්‍රශ්න තියෙන කට්ටිය ගොඩක් වෙලාවට අපේ මුඛ සෞඛ්‍යය හොඳටම තියාගන්න හේතුව තමයි ඒ ස්ටෙප්ස්කොක ස්ටෙප්කොස් කියන මේ බැක්ටීරියා එකක් තියෙනවා. ඒක හුඟ ඕරියස්. ඒකෝ ඕරියස්. ඒක ගොඩක් වෙලාවට මේ හાર્ට් එකේ වැල්ස් වල බලපාන පුළුවන්. ඉතින් මුඛ සෞඛ්‍යය හොඳට තියාගත්තේ නැති වුණොත් කටේ බැක්ටීරියා තත්ත්වය වැඩි වෙනවා. ඒක බලපාන්න පුළුවන් අපේ හાર્ට් එකේ ප්‍රශ්න. ඉතින් ඔය ටික ගොඩක් වෙලාවට විශේෂ දේවල් විදිහට මේ අපි මේන්ටේන් කරගන්න වෙනවා.